එහෙමනම් අද ඔන්න අපි වැඩසටහන ආරම්භ කරනවා මේ DP Kids. ඉතින් ඔයගොල්ලොත් එක්ක අලුත් වීඩියෝ එකක් එනකන් හැමෝම බලාගෙන හිටියා. ඔන්න මේ වීඩියෝ එක ආවා. අද අඳින්න යන්නේ අපි අලුතෙන්ම මොකක්ද කන්නාඩි දෙක. නේද? ගොඩක් අය ගෙවල් වල කියන්නේ විවිධ භාණ්ඩ විවිධ දේවල් අඳින්න අපි ගොඩක් සත්තු ඇඳලා තියෙනවා. වාහන ඇඳලා තියෙන හැමදේම අපි අඳිනවා. අපිට දකින දකින හිතන හිතන දේවල් අපි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා. එතකොට කොයි වෙලාවේ මොන වගේ වෙලාවට මේ වගේ රූප ඔයගොල්ලන්ට ඇඳ ගන්න උමනාවේද දන්නේ නැහැ. ඒ විතරක්ම නෙමෙයි අතට හුරු කරගත්තොත් හැම එකම පිළිබඳව ඔයාලට හොඳ හැකියාවක් ලොකු වෙනකොට පුංචි අයට අලුත් නිර්මාණශීලී වෙන්න පුළුවන්. නේ? ඒක තමයි. ඉතින් මේ නිර්මාණශීලීත්වය අනිවාර්යයෙන්ම පාසලේ වැඩසටහන් වලට පාසලේ පන්ති ඉගෙන ගන්න පාඩම් වලට අනිවාර්යෙන් උට වැදගත් වෙයි. මේව පාවිච්චි කරන්න ගෙද පාවිච්චි කරන්නද පුවා? නේ? මොනාගේ දෙයකට යූස් කරන්නේ අපි අඳිනේ පාවිච්චි කරන්නේ? පාසලේ වැඩ වලට චිත්‍ර තරඟ අඳින්න පුළුවන්. අන්න ඒක පොත හදාගන්න පොතක් හදාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පාඩම් වල රූප සටහන් මම දන්න විදිහට පාසල් වල දැන් මේ වෙනකොට කරනවා. විෂයක් කර පාඩමක් කියලා දීලා ඉවරුනහම මේ පාඩම් පිළිබඳ චිත්‍රයක් අඳින්න කියලා තියෙනවා. ගොඩක් පාසල් වල ඒක දැන් කරනවා. මම දන්න තරමින් ජනප්‍රිය පාසල් සහ ජාත්‍යන්තර පාසල් වල ගොඩක් කරනවා පාඩම කරාට පස්සේ පාඩම ගැන චිත්‍රයක් අඳින්න. එතකොට සමහර අයට බැරි වෙනවා ඇඳ ගන්න සමහරට පුළුවන් වෙනවා. ඔන්න ඒ අය කතා කරනවා අපිට පුළුවන් නම් ඉගෙන ගන්න. අන්න ඉගෙන ගන්න අවස්ථාවක් ඔයගලට තියෙනවා. එක අවස්ථාවක් තමයි DP Kids අපිට කතා කරත් අපිට ඉගෙන ගන්න පුළුවන් අනිවාර්යෙන්ම ඔයගලන්ට චිත්‍ර කොහොමද ඉගෙන ගන්නේ කියලා. ඉතින් DP Kids එක එකතු වුණා නම් අනිවාර්යෙන් මේ පාසලට අවශ්‍ය වෙන ඒ කාරණාව අනිවාර්යෙන් ඉස්තර කරගන්න පුළුවන්. හරි අපි ටැග් ගලන්නේමද? අපි අඳින්නේ ටග් ගාලා අද අඳිනවා සංග්ලාස් එකක් නේද? කන්නඩි දාන මේ අවුවට දාන කන්නඩියක් අපි අඳින්නේ. හරි අපි අඳිමුද එහෙනම්? හරි අඳිමු. ඊළඟ කරන්නේ අපි ඒ කන්නඩි දෙකේ මූලික හැඩේ අපි මෙහිම ඇඳ ගන්නවා. කොහොමද අඳින්නේ? මෙහෙම කරලා ඇඳගත්තා නේද? කොම කර්ව් එකක් ඇඳගත්තා. රයිට්? ඇසේ ඒ වගේ මේකක් මෙහෙම ඇඳගත්තා. මේක හරි වැදගත්. මේ දෙපැත්ත සමානව කොහොමද ඇඳගන්නේ කියලා. ඊට පස්සේ මේ කර්ව් එක මෙහෙම එකතු කරලා මෙහෙම මේ දෙක එකතු කරනවා. අන්න ඔබ තමයි අමාරුම කොටස. ඊට පස්සේ අපිට පුළුවන් ඒකෙදි මෙහෙම කරලා හැඩයක් ඇඳගන්න. මේ පැත්තිනුත් ඒ වගේම හැඩයක් ඇඳගන්න. මේ දෙපැත්තම වෙන්නේ සමාන හැඩතල තමයි ඇඳගන්නේ. ඒ නිසා පරිස්සමෙන් අඳින්න ඕනේ. ඉතින් ඔන්න දැන් අපි මේ ඇඳගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් මේ හැඩේ මෙහෙම කරලා මෙහෙම හැඩයක් මෙතෙන්ට අඳින්න. බලන්න බලන්නක ඇඳගන්න කොහොම කරලා හැඩේ එතෙන්ට ඇඳගන්න. හරි. ඉතින් එතෙන්ට පොඩ්ඩක් කොහොම අරගෙන ඒ හැඩේම නැවතත් මෙහෙම කරලා මෙතෙන්ට අඳින්න. ඉතින් බලන්න. හරි. ඊට පස්සේ අපිට පුළුවන් ආයි නැවතත් මේ වගේ හැඩයක් දෙපැත්තටම සමානව ඇඳගන්න. හරිද? හරි. ඊට පස්සේ තියෙනවා මෙතන අපි අර නහයට වැටෙන්නේ ඒ කොටස හොම රවුමට ඇඳගන්න. ඉතින් පුළුවන් ඒ දෙක මෙහෙම එකතු කරන්න. බලන්න. මේක එක එක හැඩ තියෙනවා. අපි මේ එක හැඩයක් විතරයි අඳින්නේ නේද? එක එක හැඩ තියෙනවා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් කන්නාඩි දෙක මෙහෙම මේට කරලා මෙහෙම හැඩයක් ඇඳලා මේකත් මෙහෙම නේද? හරිද? හරි. ඊට පස්සේ අපිට පුළුවන් එහෙමම මේක මෙහෙම කරලා ඔහොම කරලා අඳින්න. මෙතනත් මෙහෙම කරලා මෙහෙම අඳින්න පුළුවන්. මොන දෙක වගේ සමානව දෙපැත්ත ඇඳගත්ත. මේක හරි වැදගත්. දෙපැත්ත එක සමානව අඳින්න ඔහුළු ඉගෙන ගන්න ඕනේ. හරි. ඊළඟට අපි පුළුවන් කණ්ණාඩියේ ඈතට යනකොට පොඩ්ඩක් පුංචි වෙන නිසා මෙහෙම කරලා අර මොකද්ද කණ්ණාඩියේ කනට වැටෙන්නේ ඒ කොටස ඇඳ ගන්න පුළුවන් නේද? මේකෙත් එහෙම කරලා ඒ කොටස ඇඳ ගන්න පුළුවන්. ඔන්න අපි කණ්ණාඩි දෙක ඇඳ ගන්න. නේද? හරි. අපිට මේක දැන් ලස්සනට මේ ඇඳගත් එක පාට කරගන්න පුළුවන් නේද? ඔන්න හරි. බලමු පාට කරන්න. හරි. එහෙමනම් ඔන්න අපි ඇඳා නේද?
බලමු පෙන්වන්න ලස්සනද කියලා. මේ බලන්න කණ්ණාඩි දෙක. හරි ලස්සනට ඇඳලා තියෙනවා කණ්ණාඩි දෙක. ඉතින් මේ වගේ කණ්ණාඩි දෙකක් එක සමානව දෙපැත්තේ අඳින්නේ. මේ වගේ ඕන විදිහට හැඩතල වෙනස් කරන් ඕකට තව අඳින්න පුළුවන්. එහෙමනම් අපි බලමු කොහොමද මේ වගේ ලස්සන ලස්සන චිත්‍ර තව අඳින්නේ කියලා අපේ YouTube channel එකත් එකතු වෙන්නේ. ඒක විතරක්ම නෙමෙයි අපේ මේ වෙනකොට Pio TV channels ගොඩක් යනවා. ඒ හැමෝම බලනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලොත් පුළුවන් අපේ වැඩසටහනට එන්න නම් අනිවාර්යෙන් comment එකක් දාන්න අපි කැමතියි DP Kids එකේ මේ වගේ චිත්‍ර අඳින්න කියලා නේද? එහෙමනම් ඔන්න අදත් අපි සමු ගන්න වැඩසටහනින් තව අලුත් මලුත් වීඩියෝ අරන් එන්නම්. සියලු දෙනාටම ජය වේවා. Bye. Bye.